අපට මනසිකාරය ඉතාමත්න වැදගත්තයක්. මනසිකාරය වැදගත්තයක්. ඒ මනසිකාරය සිද්ධ කරන්න පුළුවන් ක්‍රම දේකට. මනසිකාරය කියලා කියන්නේ මෙනී කරනම හිතාගෙන යනවා එවගේ හිත හිතා කාරණයක දිගපලල හරස්ඒවගේ අරමුණ ගැන මෙනරගෙන මෙන කරගෙන හිත හිතා හිත හිතා යන හිත දුවවන ස්වභාවයට කියනවා මනසිකාරයම නැත්තං මනස අරමුට දම්මලා හිතවනට. ඒකට තමයි මනසිකාරය කියන්න. ඒ මනසිකාරය සිද්ධ වෙනවා සිද්ධ කරන්න පුළුවන් විදිදිකට. එක විදියක් තමයි අපි ඥානය මිශ්‍ර කරලා නුවන මිශ්‍ර කරලා ඒ දිහා බලන ඒ අරමුණ ඒ අරමුණ කුමක් හෝවේවා ළඟවසයෙන් දුරවසයෙන් ඕලාරික වශයෙන් සවුම්වසියෙන් ලෝක වශයෙන් නොේ කාකාරිත වෙන අරමුණක් දර්ශනය වශෙන් වර්ණ වශයෙන් ශබ්ද ස්භාව වශයෙන් ඕනෑම ස්වභාවේක අරමුණක් අපි ඔයදියට හොඳට හිතයවල ඥානාන් විතව ඒකට ඇලෙන්නේ නැතුව ඒ අරමුණ ඇලෙන් නැත්තුව තියෙන ස්වභාවේම... දැනගන්ට හඳුනාගන්ට අපි හිත මෙහේයවනවා. ඒ මෙහෙවන ඒ ක්‍රමයට කියනවා. නුවනි හිතනවා නුවනිින් මෙනෙහි කරනවා කියලා කියලා. ඒකට තමයි කියන්නේ නුවනිං මෙනෙහි කරනවා. මනසිකාරය කරනවා කියලා. මෙනෙහි කිරීම. මේ නුවනට වචනයක් පාවිච්චි කරනවා යෝනිසෝ කියලා. නුවනට වචනයක් පාවිච්චි කරනවා නුවනං කියනකට යෝනිසෝ කියලා. එනිසා, අපි කතා කරනවා යෝනිසූ මනසි කාරය කියලා. නුවනිින් මෙනහි කරනවා කියන එකයි. යංකිසි දෙයක් නුවනින් මෙනහහි කරන කොට ඒ නුවනින් මෙනහි කරන්ට ගොදුරුවන අරමුණුවන ඒ අරමුණ පිරිිබඳව හිත ඇලෙන්ලින හිත ලාටුවෙලින හිත කිදා බහින්නේිනෑ ඒ පිළිබඳව හිත අහුවෙන්නින අරමුණට අන්න ඒ ගතිය අරමුණ ගැනත් හිතනවා. හැබැයි අරමුණේ ඇලෙන් නැතුවත් තින්නවා. අරමුණ ගැන හිතනවා මෙනෙ කරනවා. අරමුණේ තේරුම් ගැනීමකුත් එක්කම සිද්ධ වෙනවා. අ අරමුණේ සැඟවිච්ච රහස් අහුුවෙන ගතියක් තිේෙනවා. ඒක ඒ අරමුණේ හැඟවිච්ච රහස්. අරමුණේ හැඟවෙල්ලා පේෙන් නැතුව තිබිච්ච යම්යම් මේ සැඟවිච්ච ගති ලක්සන මතුවවි මතුවෙවි එහත් ඇලෙන්නේ නැතුව මේ වැඩේ කෙරෙනවාට කියනවා නොවැලින් බැඳී සිද්ධ කරනමි වැඩේට යෝනිසෝ මනසිකාරය නුවනින් මෙනෙහි කිරීම කියන එක සිද්ධ වෙනවා. ඔය එකක් හැබැයි තව වෙලාවකට සිද්ධ වෙනවා අරමුණ හොදට ඉස්සරහාට තියෙනවා අරමුණට හිතන් ගොඩවෙලා අරමුණ හිතිං අල්ලගෙන ඒකට බැඳෙනවා ඒ රහක් විඳිනවා ඒකේ හොරාල්ලන්ට යන්න ඒ අරමුණේ තිබෙන්නාවු රහස් ගති ඒ අරමුණේ හැඟවිලා තිබෙන මේ නොපෙනෙන සියුම් ගති බලන්න දකි නැතුව ඒ අරමුණ විඳවිඳවිඳවිඳ ඒකේ ඒ අරමුණ ඇත ව දකි නැතු නිකං ගොඩිං අමුතුවිදිියකට හිතාගෙන යන එකක් තියෙනවා ඒකට කියනවා නුවන නැතුව ලයිට් ගහන් නැතුව ආලෝකයක් නැතුව හිත හිතා යනයි කිය. ඒකට කියනවා අයෝනිසූ මනසිකාරය කියලා. ඔය දෙකක් තියෙනවා. මේ යෝනිසෝ මනසිකාරයයි අයෝනිසෝ මනසිකාරයේ දෙකින්, යෝනිසෝ මනසිකාරේ ගාම්භීර වූ හරියට මූදී පතුළ පෙන්නන්න වගේ අරමුණේ තිබෙන ගාම්භීරත්වය සූක් සමදය හොඳට දන්වනව පෙන්නෙනවා එහෙම ගතියක්තිය. නිවංමාර්ගයේ යෙදෙන්න්නා වූ නිවංමාර්ගයේ යන්න වූ ධර්ම අවබෝධයට පිළිපන්නා වූෙනා ධර්ම අවබෝධය කර ගැනීමට බැසගත්තා වූ කෙනා යන්ටුවඕන වෙන්නේ මෙන්න මේ ලයිට් එකක් එකක්ක යෝනිසූ මනසිකාරෙන් මේ නුවනින් මෙනෙහි කිරීම කරන්ට අපිට වර්ග දෙකක්තියනවා. නුවනිින් මෙනෙහි කරන්ට වර්ග දෙකක්ති වෙන. එකක් තමයි රූපමය අවස්ථාවන් අනිත් එක තමයි නාමමය අවස්ථාවන්. තබවිදිකට කිවොත් රූපමය ආරම්මන අනිතු විදිරිකිවෝොත්. නාමය ඔය ආරාමණ. මේ අභිධරම පාඩම් කරගෙන එනකොට මුල් සමයේදීම අපි මතක් කලා වර්ග හතරක ධර්මස්ව භාව. ඒ තමයි චිත්ත වසයෙන් කතා කරන ධරමස්වභාව සිත ඇකුලේ ගොනු වී ගැටගැහි මතුවිව එන්න වූ චෛතිසික ආකාරසවභාවයක් හැටියට පවතින ධර්මස්වභාව චෛතසික ධරම ඊළඟට රූප ස්වභාව සහ නිර්වාන ධර්මෙන්. නිර්වාන ධාතුව මෙනෙහිකරන්න නිනෑ කවුරුවත්. එක මෙිනෙහි කරන්ට බෑ. අනිත්‍ය දුකනාත්මත් නෑ මොකක්වත් නිවන මෙනෙහි කර කර හිතහිතා යන්න.ඒ එ මනසිකාරය කරන්න පුළහග එකකුත් නෙවෙයි. නමුත් තිබෙනවා එක්තරා ප්‍රමාණයක සිත්තිිකුත් එත්තරා ප්‍රමාණයක චෛතිසික ධරමටිකු ත්‍රරපටිකුත්ති වෙනවා ඔය යෝනිසෝ මනසිකාරයේ කියනයකට පාවිච්චේකන්ට. යෝනිසෝ මනසිකාරයේ කියන දරමයි ක්‍රියාත්මක කරන්නට එක යන යෝනිසෝ මනසිකාරයේ කියන එක ඒක උඩට දම්මලා ඒ අරමුණට ඉරූපවලට හිත්වලට චෛතිසික වලට දම්මලා ඒ වගේ අස්සී තිබින්නාවූ. අ රහස්්‍ය ගති හොර ගති ඒවගේ හැඟිවිලා තිබෙන ගති මතුකොරලා ඇදලලා උඩට මතු කරලා ගණ්ඩ බලන මෙනේ කරන්ඩ උපකාරවන ඔයටික ඔයටික තියෙන. එතකොට නාමධර්ම ස්වභාවයක් ති වෙනවා රූප ධර්ම ස්වභාවයක් තිබෙනවා. ඒ නාමධර්මස්වභාව රූපධර්ම ස්වභාව කියන දේවල් ලෝකයාට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ එක එක මාතෘකා යටති මේ උන්වහන්සේ එකක මාතෘකා යටති වැරගෙන මනුස්්‍යයන්ගේ දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ හිත් වල එක්තරා ප්‍රමාණයක ඥානයක් බුද්ධ වඩවලා හෙමනැත්තාං සමාධයක් වඩවලා ඒක උඩ පැළවෙන්ට බුදුරජාණන් වහන්සේ එක මාතෘකා වස්සයෙන් මේ ධර්මය අරගෙන ගල හිත්වල තැන්පත් කරන දේශනා මාර්ගෙන්. දේශනාවක් කියලා කියන්නේ හරියට හීනක් වග කරන්නගේ. එතකොට බුදුරජාණන් වහන්සේ මහා කරුණාවේ මේ ධර්ම බීජය ඔය අසන්නාගේ හිතන්නාගේ මනස්සේ හොඳට තැම්පත් කරනවා. එතකොට යයිළඟට වැඩේ කරගෙන එතකුට මාතෘකා වසයෙන් තමයි ඉදිරිපත් කරන්න. සමහර අයට ධර්ම මාතෘකාවක් ධාතුත්වභාව හැටියට බලන්ට ධාතුස්වභාව ඒ කියන්නේ ය තිබෙන ධර්මවල ධාතුත්ව භාව හැටියට බලන්ට න්න සමහරායග හිතුවලට මේක දාන. සමහරයගේ චතුරාරි සතතිී හැටියට බලන්ට දාන සමහරයග හිත්වලට ආ එතන ධර්මස්ව භාව හැටියට බලට දාන සමහරයග හිත්වලට පටිච්ච සමුපාද ලක්ෂන හැටියට බලන්ට දම්මනු සමහරායග හිත්වලට බුදුරජාන් වහන්ේ දේශනා මාර්ගයෙන් මේ ධර්මය ඉස්කන්දවාසයෙන් බලන්ට දා සමහරයගේ නාම රූප ධර්ම හැටියට බලන්ට දා ඔයිදිති එකක හැටියට ලූකයට සම්බන්ධ කරදර උපදවන්නවූ දුගොඩවැල්ලින් පිරිච්ච දවල් හැට මේවා දැන් හිත්වල සැම්පත් කරන ගතිය ඔය බුදුරජාණන් වහන්සේ දීශනාවේ ඔය විදිර තියෙන